ඊයේ රාත්‍රියේදී ලංකා පාර්ලිමේන්තුව විසුරුවන බව ප්‍රකාශ කරමින් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ නිවේදනයක් නිකුත් කරා. මෙම නිවේදනය සමඟ දේශපාලන ඉතිහාසයේ දේශපාලන වර්තමාන දේශපාලනය තුළ බොහෝ බලපෙරළි කිහිපයක් වෙන බව දේශපාලන විචාරකයන්ගේ මතය තමයි වෙලා තිබෙනවා. ඉතින් මේත් එක්ක අපි ගත්තට පස්සේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂවල මේ වන විටත් බලපෙරළි කිහිපයක් සිදුවෙමින් පවතිනවා. අපි ඉදිරි කාලයේ තුල ජ්‍යොතිෂය අනුව මොනවද වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් විමසා බැලුවොත් හොඳයි කියලා මම හිතනවා. මෙතෙන්දී අපි ගත්තම වර්තමානය විශේෂයෙන්ම මේ පහුගිය මෑත කාල සීමාව තුළ දේශපාලනයේ ඉක්මනින් ඉදිරියට ආපු පක්ෂයක් තමයි පොදු ජන පෙරමුණ. මේ පොදු ජන පෙරමුණ තවම එකම මැතිවරණයකට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔබට මතක ඇති මම 2018 වර්ෂයේ මේ පෙබරවාරි මාසය තුළ පැවතුණු පළාත් සභා මැතිවරණය දිනන්නේ කවුද කියන එක. ඒ වගේම තමයි කිසි කෙනෙකුට 50%කට වැඩි බලයක් ලබා ගන්න බෑ කියන එක මම තරයේම කිව්වා, මේක කෙසේත්ම වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ නිසා මේ ඉදිරි ඔවුන් මූණ දෙන පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණය නැත්නම් මහ මැතිවරණය, මේ මහ මැතිවරණය පොදු ජන පෙරමුණට කුමක් වෙයිද? පොදු ජන පෙරමුණ කියන පක්ෂය පිහිටවල කෙටි කාල සීමාවක් තුළ බොහෝම ඉදිරියට පැමිණිලා තියෙනවා. හැබැයි අපට අනාගතයේ විශේෂයෙන්ම මේ මැතිවරණය අපට පොදු ජන පෙරමුණ පිළිබඳව යම් විග්‍රහයක් කරන්න පුළුවන් නැත්නම් ඔවුන් ගැන යම් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්, ඔවුන්ගේ නායකත්වය කවුද කියන එක හඳුනාගෙන. අපි දැනට අපි සාමාන්‍යයෙන් අපට පෙනෙන්නට තිබෙනවා වර්තමාන අගමැතිතුමා නැත්නම් හිටපු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මෙම පක්ෂය මෙහෙවන්නේ කියන එක. ඉතින් මෙම පක්ෂය තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාකලාපයත් විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව විසිරවපු දිනයත් ගත්තට පස්සේ එතුමාගේ උපන් කේන්ද්‍ර සටහනට අනුව බොහොම සුබදායක දවසක තමයි මෙම පාර්ලිමේන්තුව විසිරවලා තියෙන්නේ. හැබැයි මෙතන යම් ගැටලුවක් තියෙනවා. මෙම කාල සීමාව තුළ යෝගකාරක එතුමාගේ කේන්ද්‍ර සටහනට අනුව යෝගකාරක ග්‍රහයින් කීප දෙනෙක්ගේ දුර්වලතාවයන් පවතින වෙලාවක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙම පාර්ලිමේන්තුව විසුරවන්නේ. ඒක එක ප්‍රශ්නයක්. ඔතෙන්දී විරුද්ධ පාක්ෂයෙන් කවුද මේ වෙලාවේ තරඟයට එන්නේ කියන කාරණාව බොහෝ වැදගත් වෙනවා. යම් අවස්ථාවක මෙම මැතිවරණය සෙනසුරාදා දවසක පැවැත්වුණොත් දැනට ප්‍රකාශයට පත් කරලා තිබෙන විදියට පස්වෙනිද කියන එක තමයි මට ආරංචි විදියට. මේ පස්වෙනිද යම් අවස්ථාවක මැතිවරණය පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව තරඟ කරන්නේ කවුද, විරුද්ධ අගමැති අපේක්ෂකයා කවුද කියන එක මෙතෙන්දී වැදගත් වෙනවා. අපි එක්සත් ජාතික පක්ෂයේ දිහාවට හැරුණොත් එහෙම එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට පසුගිය කාල සීමාවේ අගමැති ධූරය නැත්නම් පක්ෂ නායකත්වයේ හිමි කරගෙන සිටියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මෙම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මීන ලග්න කේන්ද්‍ර සටහනට අනුව එතුමාගේ මේ අවස්ථාවේ යන්නේ ඒ රාෂ්ට්‍රක තත්වය. ඒත් එක්කම සෙනසුරාදා දවසක යම් අවස්ථාවක මැතිවරණයට තිව්වොත් මහින්ද රාජපක්ෂ මහත්තයා මැතිතුමා අනෙත් පාර්ශවයෙන් ඉදිරිපත් වෙලා එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මැතිතුමා ඉදිරිපත් වුණොත් පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරාජයට පත් වෙනවා. සෙනසුරාදා දවසක මැතිවරණය තිබුණොත් ඊළඟ කාරණාව තමයි මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය විදියට අවශ්‍ය සුදුසු කෙනෙක් ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන්ම යම් ජනමතයක් තියෙන සජිත් ප්‍රේමදාස වැනි චරිතයක් ඉදිරිපත් වුණොත් පක්ෂය ඊට වඩා ඉදිරියට යෑමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම යම් අවස්ථාවක සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම තරඟයට ඉදිරිපත් වුණොත් පැහැදිලිවම සෙනසුරාදා දවසක නම්
මැතිවරණය තියන්නේ සජිත් පේමදාස මැතිතුමාට වැඩි අවස්ථාවක් තියෙනවා. ඒට හේතුව සෙනසුරාදා දවස සජිත් පේමදාස මැතිතුමාට බොහොම බලවත් යෝගයක් යෙදෙන දවසක්. ඔය කියන්නා වූ දවස. යම් අවස්ථාවක සිකුරාදා දිනය වුණොත් සිකුරාදා දිනය මහින්ද රාජපක්ෂ මැතිතුමාට බොහෝ වාසි සහගත දිනයක්. ඒ වගේම සඳුදා දිනයත් එතුමාට බොහෝ වාසි සහගතයි. ඔබට මේ සම්බන්ධ පූර්ණ විශ්ලේෂණයක් ඉදිරියේ මැතිවරණ උණුසුමත් සමග ඉදිරියට එන අපේක්ෂකයන් කවුද කියන එක යම් පක්ෂයකින් අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න පුළුවන් යම් පක්ෂයකින් අගමැති අපේක්ෂකයෙක් නම් නොකරන්න පුළුවන් කෙසේ වෙතත් මේ ඉදිරියට තිබෙන්නා වූ දේශපාලන වටපිටාව දේශපාලනිකම් වශයෙන් වෙන විපර්යාස ගැන අපි අවදියෙන් ඉන්න ඕන. ඒත් එක්කම තමයි ඉදිරියට මේ තිබෙන මාස කිහිපය තුළ දේශපාලන බොහෝ අස්ථාවර භාවයන් තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ඔබට මතක ඇති මම මීට ඉස්සෙල්ලා යම් අනාවරණයකදී කිව්වා 2019 රාහුකේතු මාරුවක් වෙනවා. ඒ රාහුකේතුව මාරුව වෙන කල්ම 2019 අප්‍රේල් මාසය දක්වාම මෙම බලපෙරළි සිදුවෙමින් දේශපාලන අස්ථාවර භාවයන් රට තුළ ඇතිවෙනව පැහැදිලිවම. ඉතින් මෙම දේශපාලන අස්ථාභාවයන් වලට අස්ථාවර භාවයත් සමගම පිරිසක් උත්සාහ කරනවා නීති සම්පාදනය කරන්න. තවත් පිරිසක් උත්සාහ කරනවා මේ මතින් බලය ලබා ගන්න. තවත් පිරිසක් උත්සාහ කරනවා තමන්ගේ බලය රැකගන්න. ඒත් එක්කම ඉදිරි කාල සීමාව තුළ අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් පක්ෂ විපක්ෂවල බොහෝ පිරිසක් එහෙම මාරු වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉදිරි කාල සීමාව තුළ දේශපාලනිකයන් වශයෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක තරුණ නායකත්වය ඔබ දකින කෙනෙකුට වඩා මේ මැතිවරණයෙන් අනතුරුව තරුණ නායකත්වයකට පක්ෂය තුළ ඉඩකඩ පැහැදිලිවම ලැබේවි. ඒත් එක්කම ලංකාවේ දේශපාලනයේ මේ මාස කීපය අප්‍රේල් මාසය දක්වා මාස කීපය බොහෝ බලපෙරළි විශේෂයෙන්ම කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන කාල සීමාවක්. හැබැයි එක දෙයක් පෙනෙන්නට තිබෙනවා මෙම කාල සීමාව තුළ රට පාලනය කරන රාජ්‍ය නායකින් තමන්ගේ මතයට අනුව ක්‍රියා කරන බවකුත් පෙනෙන්නට තිබෙනවා. හැබැයි ඒකට හේතු කාරණා වෙන්නේ මේ කාල සීමාව තුළ ප්‍රධාන ප්‍රබල බලවත් ග්‍රහයින් කීප දෙනෙක් වක්‍ර ගමනේ තමයි යෙදෙන්නේ. කුඹලක්න ලංකා කේන්ද්‍ර සටහනට මේ ගුරු ග්‍රහයාගේ පිවිසීම තුළ තමයි මේ සිදුවීම් අපට මේ දේශපාලන විපර්යාසයන් ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙම ව්‍යාකූලත්වයට රට ස්ථාවරත්වයට පැමිණෙන්න නම් ගුරු ග්‍රහයා බලවත් නැත්තම් ගුරු ග්‍රහයා සුබ ස්ථානගත වෙලා සිටින යම් කෙනෙක් රාජ්‍ය පාලනයට පැමිණිය යුතුමයි. එම රාජ්‍ය පාලනයට පැමිණීම ඉතාමත්ම සුබදායක බවක් ඉදිරි කාල සීමාව තුළ රටට පෙනෙන්නට තිබෙනවා. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය මීන ලග්න හිමියෙන් මෙතුමාගේ කේන්ද්‍ර සටහන තුළ ගුරු ග්‍රහයා බොහොම බලවත් ආකාරයට සිටිනවා. නමුත් මෙතුමාගේ කේන්ද්‍ර සටහන තුළ ඒරාශ්‍රක තත්වයක් ගමන් කරන්නේ. මේ ගුරු අපි අතීතයේ දියා හැරලා බැලුවොත් ගුරු ග්‍රහයා මොනවා හරි අවස්ථාවක සෑම විටම තමන්ගේ රාශිය මාරු කරන අවස්ථාවන් වල රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තමන්ගේ ආසනය අහිමි වෙලා තියෙනවා. තමන්ගේ තනතුරු අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවක් තමයි මේ. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට නිතරම ගුරු ග්‍රහයා යම් රාශියකට පිවිසෙනවද ඒ රාශියකට පිවිසෙන අවස්ථාවන් වල මහින්ද රාජපක්ෂ මැතිතුමාට යම් අහිමි වෙච්ච දෙයක් නැවත ලැබිලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාල සීමාව තුළ රටක් විදියට මොනවද වෙන්නේ කියන එක
ඔබට ඉක්මනින්ම දෙන්න, ඉක්මනින්ම ලබා දෙන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ නිසා නිතරම මගේ ජ්‍යොතිෂ්‍ය පිළිබඳ විශ්වාස කරන ඔබ සැමට, නැත්තම් මාගේ අනාවැකි පිළිබඳව විශ්වාස කරන දසදහස් ගණනක් වූ සෑම දෙනාටම මා කෙරෙහි තබන විශ්වාසය ඒ විදියට රැකගනිමින්, පක්ෂයක් පාට නැත්තම් යම් කෙනෙකුට ගැති නොවී නිර්පාක්ෂිකව, නැත්නම් අපි සමසේ නිවැරදි දේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.